මනාපචන්ද 560,000ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ලයිස්තුවේ මුල් ස්ථානයට පත්ව සිටිනවා. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මනාප 117,049ක් ලබාගත් සුජීව සේනසිංහ මහතායි. ආචාර්ය හරිචන්ද සිල්වා මහතා ලබාගත් මනාපචන්ද සංඛ්‍යාව 114,148ක්. රවි කරුණානායක මහතා මනාප 111,394ක් ලබාගෙන සුවන ස්ථානයටත් පාටලි චම්පික රණවක මහතා මනාප 1,444ක් ලබාගෙන පස්වන ස්ථානයටත් පත්ව සිටිනවා. එසේම මරික්කාර මහතා ලබාගත් මනාප චන්ද සංඛ්‍යාව 92,526ක්. මුජිබ රහමාන් මහතා ලබාගෙන ඇති මනාප චන්ද සංඛ්‍යාව 83,884යි. ඉරන් වික්‍රමරත්න මහතා මනාප 82,738ක් ලබාගෙන 8වන ස්ථානයටත් විජේතස රාජපක්ෂ මහතා මනාප 81,758ක් ලබාගෙන 9වන ස්ථානයටත් හිරුනිකා පේමචන්ද්‍ර මහත්මිය මනාප 70,584ක් ලබාගෙන 10වන ස්ථානයටත් පත්ව සිටිනවා. මනු ගණේෂන් මහතා එක්සත් ජාතික පක්ෂ මනාප ලයිස්තුවේ 11වන ස්ථානයට පත්ව ඇත්තේ මනාප 69,064ක් ලබාගෙනයි. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇති මන්ත්‍රීවරු අතර මනාප 313,801ක් ලබාගෙන පෙරමුණට පැමිණ ඇත්තේ විමල් වීරවංශ මහතායි. උදය ගම්මන්පිල මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 198,818ක්. සුසිල් ප්‍රේමචන්ද මහතා මනාප ඡන්ද 174,075ක් ලබාගෙන තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 124,451ක්. බන්දුල ගුණවර්ධන මහතා මනාප 96,057ක් ලබාගෙන ඇති අතර මොහන්ලාල් ග්‍රේරු මහතා මනාප 65,703ක් ලබාගෙන තිබෙනවා. ගාමිණී ලොකුගේ මහතා මනාප 58,527ක් ලබාගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ එම පක්ෂයේ නායක අනුරු කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 65,966ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රංජන් රාමනායක මහතා මනාප ඡන්ද 216,463ක් ලබා ගත්තා. අර්ජුන වණතුංග මහතා මනාප ඡන්ද 165,890ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂ ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව සිටිනවා. රුවන් විජේවර්ධන මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 157,932ක්. හර්ෂණ රාජකරුණා මහතා මනාප ඡන්ද 122,455ක් සහ අජිත් මාන්නපෙරුම් මහතා ඡන්ද 113,889ක් ලබාගෙන තිබෙනවා. ජෝන් අමරතුංග මහතාට ලැබී ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 83,070ක්. කවින්ද ජයවර්ධන මහතා මනාප ඡන්ද 81,383ක් ලබාගෙන ඇති අතර චතුර සේනාරත්න මහතා මනාප ඡන්ද 71,243ක් ලබාගෙන තිබෙනවා. එඩ්වඩ් ගුණවර්ධන මහතා මනාප ඡන්ද 65,874ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ අසුනකට හිමිකම් කියනවා. එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ප්‍රසන්න රණතුංග මහතා මනාප ඡන්ද 384,448ක් ලබා ගැනීමට සමත් වුණා. ප්‍රසන්න රණවීර මහතා මනාප ඡන්ද 112,395ක්, නිබලංසා මහතා මනාප ඡන්ද 94,375ක් ලබා ගත්තා. සිසිල ජයකොඩි මහතා ඡන්ද 90,749ක් සහ ඉන්දික අනුරුද්ධ මහතා ඡන්ද 78,109ක් ලබාගෙන තිබෙනවා. සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 73,553ක්. ඩුලිප් විජේසේකර මහතා ඡන්ද 58,936ක් ලබාගෙන ඇති අතර රසන් තාලකීවන්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 57,950ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හිමි වූ අතර ඊට හිමිකම් කියනු ලැබුවේ විජිත හේරත් මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 55,299ක්.